පාද මගෙන් ගුටි කණ්ඩායි හදන්නේ. මට ගහන්න අනාගතේ නැන්දම්ම කියලා බලන්නේ. උසාවි ගිනිහිල්ල සතියක් විතර කූඩුවේ තියෙනවා මට අතක් කිස්සොත් එහෙම. ඈකෝ මොකද්ද මොකද්ද අරුන් bari ඉස්සෙල්ලයිම කියපු කතාව කිය මම බලන්න. bari ඉස්සෙල්ලයිම කිව්වේ අනාගතේ නැන්දම්ම. මේ මම උඹේ ඔගේ ඔළුව චෙක් කරගනි. ඔළුව චෙක් කරන්නම්කෝ මම නැන්දම්මගේයි මාමණ්ඩිගේ දෙන්නම ඔය ගෙදරට ඉෂානු වැඳලා ආවට පස්සේ. අනේ යකෝ තෝ වගේ කේප වැසියන්ට දෙන්න මගේ ගෙදර කොල්ලෝ නෑ බොල. අනේ එහෙනම් වස්සයි දන්නේ හැමදාම වැසි හොයාගෙන අපේ ගෙදර එන්නේ. එන්නේ එන්නේ තෝගේ 64 මායන් වලට අහුවෙලා. තෙන්නද තෝගේ කට දැක්කම තෙන්නා තෝගේ පැටිකිරිය. අනේ අම්මෝ අර පිච්චමල් විසිකනවා කටින් එන වචනත් එක්ක. ඒ තරමනම් කට සංවරයිනේ. ශාන්ත දාන්ත කට පුංච. අනේ මේ මට මේ කාවත් රවට්ට ගනුමනාවක් නෑ නැන්දම් මේ. හරිද? ඔයාගේ පුතා 21 වතාවක් විතර මගේ පස්සෙන් ආවට පස්සේ මම පව් කියලා හාකි. අනේ අප්පේ හිටපන්කෝ මං අද ගෙදර ගිහලා ඔකගේ ඇස් දෙකයි කන් දෙකයි දෙකම චෙක් කරන්න. ඈ බොල කේප වැසියේ තෝගේ හිතේ ඇති මහලොකට අපේ ගෙදරට ලේලි වෙලා එන්න. ඇයි ඔයා මට චැලෙන්ජ් කරනවද නැත්නම් මේ? හරි අපි බලමුකෝ නොවේ විදි කියලා හොඳයි.